මේ වෙන විට හවුදි සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඇමරිකා එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය ගුවන් යානා ප්‍රහාරක ගුවන් යානා දැවැන්ත ප්‍රහාරයක් දියත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ නිවේදනය කරන්නේ අලුයම 3:20ට ඔවුන් සහ they and UK have stopped the carrying out strike in Yemen. යෙමනයට ප්‍රහාර එල්ල කිරීම නතර කළ බවයි. ඒ අනුව අකණ්ඩ දැවැන්ත ප්‍රහාරයක් යෙමනේ හවුදි ඉලක්ක පාදක කර ගනිමින් බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදයේ එල්ල කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව ඔවුන් මධ්‍යම රාත්‍රිය පුරා මේ හවුදි ඉලක්ක පාදක කර ගනිමින් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ඒ වගේම තමයි හවුදි සටන්කාමීන්ගේ පාර්ශවයෙනුත් මේදී ප්‍රහාර එල්ල කර තිබෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ඒ වගේම හවුදිස් කන්ටිනියු ටු ලොන්ච් මිසයිල්ස් ඇට් US ships right at the time. මේ මොහොතේදී ඇමරිකා එක්සත් ජනපද ප්‍රහාරක නෞකාවලට යුද නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමක් හවුදි සටන් කාමීන් සිදු කර තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් යෙමනය තුල ස්ථානගතව පැවති හවුදි ඉලක්ක 12කට ඇමරිකා එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය ප්‍රහාරක ගුවන් යානා විසින් පහර දුන් බව මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා. ඒත් එක්කම තමයි වාර්තා වන නවතම තොරතුරු වලට අනුව ඔස්ට්‍රේලියාව, බහරේන්, කැනඩාව සහ නෙදලන්ත කියන රාජ්‍යයන් වල දායකත්වය සහිතව තමයි මෙම ප්‍රහාරය දියත් කර තිබෙන්නේ. පොලිටිකෝ පුවත්පත වාර්තා කර තිබෙනවා පෙන්ටගනින් කරන ලද තහවුරු කිරීමත් සමග. ඒ වගේම තමයි මේ වන විට මේ සම්බන්ධයෙන් යෙමනේ හවුදි සටන්කාමීන්ගේ නියෝජ්‍ය නායකයෙකු හුසෙන් අල් අසී ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ද ලන්ඩන් ඇන්ඩ් ද වොෂින්ටන් ෂුඩ් බී රෙඩි ටු පේ හයි ප්‍රයිස් ෆෝ ද මැසිව් ස්ට්‍රයික් ඔන් යෙමන්. යෙමනයට එල්ල කළ ලද දරුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයට සහ බ්‍රිතාන්‍යයට ලොකු වන්දියක් ගෙවන්නට සිදු වේවි කියන අනතුරු ඇඟවීම ඔවුන් සිදු කර තිබෙනවා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය කොහොමද ස්වාධීන රාජ්‍යයක් අභ්‍යන්තරයට ඇවිල්ලා මේ ආකාරයෙන් පහර දෙන්නේ? ඇමරිකා එක්සත් ජනපදය සමග ඒකාබද්ධ වුණු කඳවුර මේ ආකාරයේ ප්‍රහාරය අධ්‍යයත් කරමින් සිදු කළ ඛේදවාචකයට වග කිව යුතුයි. The response on the attacks on the vessels in the Red Sea by Houthi militants, Houthi සටන්කාමීන් විසින් රතු මුහුදේ ගමන් කරනු ලබන නෞකාවන්ට සිදු කරන ලද අවහිරයට ප්‍රතිචාර දැක්වීමක් විදිහටයි මෙම ප්‍රහාරය දියත් කර තිබෙන කියලා තමයි වාර්තා වන්නේ. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය තවත් මැද පෙරදිග කලාප ආශ්‍රිත වුණු අර්බුදයකට මැදිවන ආකාරයක් පෙන්නුම් කර තිබෙනවා. එවගේම ඇමරිකා එක්සත් ජනපදයේ පවතින ව්‍යවස්ථාව සහ නීති රීති සියල්ලම යම් ආකාරයක පුහුලියවිල්ලක් බවට පත් වෙමින් තිබෙනවා කියන කාරණය දේශපාලන විචාරකයන් සඳහන් කරනවා. ස්වාධීන රාජ්‍යයන්ට මේ සිදු කරන ලබන මැදිහත් වීම පිළිබඳ කෙසේ වෙතත් මේ වෙද්දී පෙන්ටගනය යම් වාර්තා කිහිපයක් ප්‍රතික්ෂේප කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව පෙන්ටගන් ඩිනයිස් රිපෝට් දැට් අ වෝෂිප් ඇන් ද US එම්බසි ඉන් ඉරාක් වර් ඇටැක් ඉන් රිලේෂන් ෆෝ ද ස්ට්‍රයික් ඔන් හවුදි ටාගට්ස්. මේ වෙද්දී ඔවුන් සඳහන් කර තිබෙනවා, පෙන්ටගනය ප්‍රතික්ෂේප කර තිබෙනවා මේ වෙද්දී ඔවුන්ගේ යුද නැවකට සහ ඇමරිකා එක්සත් ජනපද ඉරාක තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වූවා කියන කාරණය මේ වෙද්දී පෙන්ටගනය විසින් ප්‍රතික්ෂේප කිරීමක් සිදු කරද්දී රුසියාව මේ වෙද්දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැස්වීමක් ඇඳවා තිබෙනවා. විශේෂයෙන්ම ජනවාරි 12 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධව යෙමනයට පහර දීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න රුසියාවට යුක්‍රේනයට පහර දෙන විටදී මේ විදිහට එක්සත් ජාතීන් තුළ ක්‍රියාත්මක වූවා නම් රුසියාව දැන් ඔන්න එහි ප්‍රතිඋත්තරය සපයමින් තිබෙනවා. ජනවාරි 12 වෙනිදා මේ සිදු කරන ලද බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපද ඒකාබද්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් සංවාදය සඳහා විශේෂ රැස්වීමක් මේ වෙද්දී ආරක්ෂක මණ්ඩලය කැඳවීමට රුසියාව තීරණය කර තිබෙනවා. ඉතින් මේ තත්ත්වය ඇතුළත යලිත් වතාවක් උණුසුම්කාරී තත්ත්වයකට ලෝකයේ ගමන් කරනු ලබනවා. මේ වෙද්දී දිගින් දිගටම ප්‍රහාර එල්ලවීම සිදු වෙලා තිබුණා යෙමනයට. යෙමනයට දරුණු ප්‍රහාරයක් තමයි ක්‍රියාත්මක වෙලා තිබුණේ. ගෙවුණු මධ්‍යම රාත්‍රිය පුරාම මේ ප්‍රහාරය දියත් වෙලා තිබුණා. විශේෂයෙන්ම රතු මුහුද ආශ්‍රිත වෙරළ තීරයේ පවතින බටහිර යෙමනයේ හොඩෙයිඩහ කියන නගරය පාදක කරගනිමින් තමයි මෙම දරුණු ප්‍රහාරය දියත් කර තිබෙන කියලා තමයි වාර්තා වන්නේ. යෙමනයේ හොඩෙයිඩා පළාත සහ වගේම උතුරු පළාතේ සින සාදා කියන ප්‍රදේශ ආශ්‍රිතව මෙම ප්‍රහාරය දියත් කර තිබෙනවා. අල් අරාබියා පුවත් සේවය වාර්තා කර තිබෙනවා බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපද මෙහෙයුමක් තමයි මේ ක්‍රියාත්මක වුණේ කියලා. ඒ වගේම විශේෂයෙන්ම against the facilities at the ruling Anzala Houthis movement in the northern Yemen, උතුරු යෙමනේ හවුදි ඉලක්ක බොහොමයකට මේදී විශාල හානියක් සිදු වෙලා තිබෙනවා කියලා තමයි දැනට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. මේ තත්ත්වය තවත් ලෝක යුද්ධයක තවත් ඇමරිකා එක්සත් ජනපදයේ තරහකරුවෙකු නිර්මාණය වෙනවා. මේ මැද පෙරදිග උණුසුම වර්ධනය කරනවා. ඉරානය මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය දෙස
අපි බලා සිටිමු. මේ තමයි දැන් තියෙන නවතම ගෝලීය තත්ත්වය.